අපි අර කලින් සඳහන් කරා වගේ විරාමයට යන්නට පෙර බොහෝ වෙලාවට මේ අත්දැකීම් තමයි ගීත බවට පත් වෙන්නේ. සමහර වෙලාවට පරිකල්පනයන් සිතිවිලි නිර්මාණ බවට ගීත බවට පත් වෙලා තියෙනවා. ඒ ඔවුන්ගේ හැඟීම් අපිට විඳින්න පුළුවන් විදිහට සංගීතාත්මක ආකෘතියකින් ලබා දීමනේ ගීතේ බවට පත් වී තිබෙන්නේ. ඒක නිසා මේ අත්දැකීම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ ගීත තුල තිබෙන රසයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ තුර තිබෙන කතාව එකිනෙකට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් එහෙම එකිනෙකට වෙනස් වෙන ගීත ඇතුලේ අපි ඊගාවට තෝරාගත්ත ගීතයක් ඒ වගේ ගීතයක් එහෙම නේද අකිල? මේ කර මේ දැන් වැඩි ඇහෙන්නේ නැති හැබැයි හරි ලස්සන ගීතයක්. දිලීප සමහර චරිත දිහා මතුපිටින් බැලුවාම අපිට පේනවා එයාලගේ ජීවිත මාර සාර්ථකයි කියලා. ඒ කියන්නේ එළියෙන් බැලුවාම අපිට එහෙම කෙනෙක් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා. නේ? අපේ සමහර වෙලාවට කියන්නේ අපේ හිත ඇතුලේ තියෙන රෝල් කියන්නේ අහල අපේ සිහින තේරෙනවද? හැබැයි ඒ චරිත වලින් ඇහුවොත් ඒ චරිත වලින් ඇහුවොත් ඔයාගේ ජීවිතය ගැන ඇත්තටම ඔයාට මොකද හිතෙන්නේ කියලා. ඔවුන් අපි නොහිතනම කතාවක් කියයි. නේ. නොහිතනම කතාවක් කියයි. මේ ලෝකේ ගොඩාක් අය ඇති ෂාරුක් ඛාන් වගේ වෙන්න ආස. ඕන තරම් ජනප්‍රියත්වය. ඕන තරම් සල්ලි. මේ ලෝකේ ගොඩාක් අය ඇති ඓශ්වර්ය රාය වගේ වෙන්න ආස. ඕන තරම් ප්‍රසිද්ධිය ඕන තරම් ලස්සන ඕන තරම් පිරිමි හැබැයි සමහරලාට ෂාරුක් ඛාන් ගෙන් ඇහුවොත් ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිමත්ද කියලා සමහර වෙලාවට මට හිතෙන මම උදාහරණයක් ගන්න එයා එහෙම නෑ වෙන්න පුළුවන් ෂාරුක් ඛාන්ට හිතුනොත් එයාගේ ළමයි එක්ක අත්වැල් අල්ලගෙන බිරිඳත් එක්ක අත්වැල් අල්ලගෙන නිදහසේ මුහුදු වෙරළ කැවිදන් යන්න ඔහුට ඒක කරන්න පුළුවන්ද ඔහුට ඒක කරන්න ශාරුක් ඛාන්ට හිතුනොත් බොම්බේ බසාර වාගේ කඩේකින් නිදහසේ ගිහිල්ලා තෝසේ කණ්ඩ හොට ඒක කරන්න පුළුවන්ද බෑ ඒ නිදහස් ෆීල් එක විඳින්න බෑ සිකියුරිටි ගාඩ්ලා දාලා මිනිසුන්ට එන්න නෑ දැති වෙන්න පුළුවන් අර මේ අකිල අපි සඳහන් කරන රසික තදබදේ අන්න හරි එතකොට ඒක කරන්න බෑ හැබැයි Tamanට ආදරය කරන මිනිසුන්ට බනින්නත් බෑ නේ සල්ලි ගොඩාක් හම්බෙච්ච මිනිස්සෙකුට හරිද සමහර වෙලාවට ඔහුගේ නිින්ද නිදහසේ ලබන්න බෑ මේ ප්‍රශ්න ඒ වගේ ඕන තරම් පිරිමි ආකර්ෂණයේ තියෙන ගෑනු ඉන්නවා සමහරලාට ගම්මුල කෙල්ල හීනමවනවා මටත් එයා වගේ වෙන්න තියෙනවා හැබැයි ඒ චරිතකින් ඇහුවොත් එහෙම ඇත්තටම ඔබ ඔබේ ජීවිතය ගැන සතුටින් දින්නේ කියලා එවැනි ගැහණියක් කියන කතාවක් ඉටි පහනක් දෝමා නිවි නිවි දැවෙනා දැවි දැවි නිමෙනා දිලීප පිරිමි මංගාවට ඇවිල්ලා මගේ එළියට ඇවිල්ලා වශී වෙලා මෙරු පළඟැටියෝ සමහර වෙලාවට පිච්චෙනවා නිකං කාන්තාව හිතනවා ඇති අපිටත් එයා වගේ වෙන්න තියෙනවා නම් හොඳයි කියලා දැන් හිතන්න දිලීප මම කියලා හිතමු හරිද ඔබ හිතනවාද මේ ඔලිවේ ජෙල් ගාගෙන පැය 12ක් ඉන්න එක ලේසි වැඩක් කියලා එතකොට මම නිකන් හිස් මිනිසෙක් ඔබ හිතන්නකෝ මයිකල් ජැක්සන් කියලා මම සාමාන්‍ය මිනිහෙක් කියලා එතකොට ඒ චරිත වගේ වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට එවැනි චරිතයක් කියනවා මගේ ජීවිතේ මෙහෙම එකක් මමත් ආසයි ඔයාලා වගේ ආදරය කරන්න නිදහසේ මමත් ආසයි මගේ ප්‍රේමවන්තයා වෙනුවෙන් වෙලාව දෙන්න මමත් ආසයි ඇත්තටම අවංක ප්‍රේමයක් ලබන්න හැබැයි මට සිද්ධ වෙලා තියෙනවා ලෝක ඉදිරියේ ඉටිපන්දමක් වගේ පත්තු වෙන්න
ඔයාලට මාව දැවෙනවා වගේ පෙනුනට මං මගේ හිතින් ඉන්නේ නිමිලා මම එළිය නැහැ ඕනතරම් ආකර්ෂණීය පිරිමි මංගාවට එනවා හැබැයි මම පිච්චි 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 දවසින් දවස ෂේවෙවි යන ඉටිපන්දමක් ඉටිපහනක් මේක එකතැනකදී තියනවා දිලීප මා වත රුවට ඇදී අනග රැඟුම්පා තරඟ වැඩි මගේ රූපෙට වශී වෙලා මං ඉස්සරහට ඇවිල්ලා මනමාලකම් පෙන්නලා මාව පිරිමි දිනා ගන්න තරඟ වැඩිලා එළියෙන් බලද්දී ඒ කියන්නේ අර හරිම සෙලිබ්‍රිටි ගර්ල් කෙනෙක් නේ හැබැයි මගේ ඇත්ත ජීවිතය ගැන දන්නේ මං විතරයි මමත් කවදා හරි දවසක ඇවිදිලා යයිද මං කවදද මගේ ජීවිතේ ඇත්ත සතුට භුක්ති විඳින්නේ එළියෙන් පේන මන්දියා බලලා ඇත්තටම ආව විනිශ්චය කරන්න එපා ඉතින් ලෝකේ දියුණුවයි කියන රටේ දියුණුවයි කියන බොහෝ ගැහැණුන්ගේ ඇත්ත මානසික මට්ටම දිලිප ඕක තමයි ජීවිතය සොයන්න